హాయ్, ఇతింగ్ ఒన్న మంగంద వావు క్యామేకింగ్ ఓవలంట అరంగ విత్తిన రసమ రస చికెన్ కర్రీ కాక్ లస్సనట వగేమ రసట కొహమద హదన్న కేల ఇతింగ్ మం అద మేకట అరగిన తిన చికెన్ గ్రామ్ 350 ఇతర మం మేకట దెహి దాగన్నవా ఇట పస్సే లూను టికకొద్ దాగన్నవా మం మే దెహి లూను గొడక్ లవట దాగన్నవా మాలు వగేమ చికెన్ వగే దేవల్ హదంది హేతువ పిలిగంద వితరక్ నిమే అపిట మేక పిరిసిదు కరగన్న విస బీజ వగే దేవల్ నతి కరగన్నత్ పులువా ඉතින් ඔන්න මම මේක මේ විදිහට පස් පාරක් විතර හොඳට සුදු වෙනකන් හොදගන්නවා. එතකොට තමයි මේක හොඳට පිරිසිදු අපි හොදගෙන තියෙන්නේ. හරි මම දැන් චිකන් ටික ඔන්න හොදගත්තා ඔගල සුදු ලුණු මික් දෙකකුත් මේකට ලෑස්ති කරගන්න ඒ වගේම ඔන්න මම දැන් කප් එකකට සියඹලා මික් තුනක් විතර දානවා ඒ වගේම ලුණු කුඩු ඊට පස්සේ మిరిస్ కుడు ఏవగేమ కహకుడు టిక ఉత్తున్న దాలా హొందట మేక పొడి కరనవా ఇట పస్సే మమ్మే పేస్ట్ ఇక దాగన్నవ అపే చికెన్ ఎకట ఇట పస్సే మమ్మే కు హొందట కలవం కరనవా మార్నింగ్ అపి చికెన్ ఎక నికంగ్ లిపి ఉయనవట వడ మే విదియట అపి మేక లును ఎంబుల్ దాల టిక అత గాలా టికక్ కలా తీయలా తీయనకొట లును ఎంబుల్ రసం హొందట అల్లనవ ఇతింగ్ మం ఒన్న దెన్ సుదు లును బిగ్ దెక లాస్ట్ కరగన ఏ దెక హొందట పొడి కరగన్నవ మేక మే చికెన్ ఎకటమ దాగన్నవ මේ සුදු ලුණු එක දාගන්න කලින් අපිට චිකන් එකට අමුතු රසයක් එනවා. මොකද මේ සුදු ලුණු වල තියෙන ඒ රසය සාමාන්‍ය චිකන් වල කැලරි වලට අල්ලනවා. ඉතින් ඊට පස්සේ මම මේක දැන් ඔන්න විනාඩි 15ක් විතර තියාගෙන අනිත් දේවල් ලෑස්ති කරගන්නවා. එතකොට මේක ටිකක් විනාඩි 15ක් 20ක් වගේ මේ විදිහට තියෙනවා. ඉතින් අපි බලමු අපේ චිකන් කරි එකට ඕන දේවල් මොනවද කියලා. මිරිස් කුඩු තේ හැඳි දෙකමාරක්, ලුණු ගෙඩියකින් භාගයක් වගේ, කරපිංච රම්පේ, කොච්චි කරල් දෙකක්, තුන පහ කුඩු තේ හැඳි එකමාරක්, උලුහාල් තේ හැඳි කාලක්, උලුහාල් වැඩිය දාන්න එපා මොකද එතකොට ගොඩක් තිත්ත වගේ වෙන නිසා, කුරුඳු පොත්තක්, සුදුරු තේ හැඳි කාලක් වගේ, කරාමුණඩි පහක් ඉන සාල්ගිනි තුනක් වගේ මං මේ චිකන් කරි එකට ඔන්න අරගෙන තියෙනවා. සුදු ලුණු බෙක් තුනකුත් ඔන්න මං කෑලි කපලා ලෑස්ති කරගෙන තමයි තියෙන්නේ. මම මේ චිකන් කරි එකට ඔන්න පොල් බෑ එක විතර කිරි ගන්නවා. මම මේක ටිකක් චිකන් කරි එක ටිකක් හොද්ද වගේ හිටින්න තමා ඔන්න උකුවට වගේ තමා මම මේ චිකන් එක අද හදාගන්න යන්නේ.
අපේ භාජනයේ චිකන් ටික අයින් කරලා වෙන භාජනයකට දාලා මම දැන් මේ භාජනය අරගෙන තියෙනවා. මම මේකට උන තෙල් දාලා මේ තෙල් ටික හොඳට ටිකක් රත් වෙන්න අරින්න ඕනි. දැන් තෙල් උන හොඳට රත් වෙලා තියෙනවා. ඉතින් අපි ඒකට මිරිස් කුඩු ටික දානවා. ඒ වගේම කපාගත්තු සුදු ලුණු ටිකත් මේකට දාගන්නවා. ඊට පස්සේ අපි තුන පහ කුරුඳු පොතු, කොච්චි, සූදුරු, ඒ වගේම පරාමුණටි මේ ඔක්කොම දාගන්නවා. එනසල් අපි දාගද්දි මේ විදිහට ඇට ඇරලා ඔත්තත් එක්ක මම මේක දානවා. එතකොට සුවඳ වගේම රසක් තියෙන නිසා. කරපිංච රම්ප මම දානවා. ඒකින් ටිකක් ඉතුරු කරගන්නවා පස්සේ දාන්න. මේක ටිකක් වෙලා අපි දැන් බැද ගන්නවා හොඳට. දැන් හොඳ පාටක් එහෙම ඇවිල්ලා තියෙනවා අපේ චිකන් කරි එකට. ඒ වගේම හොඳ සුවඳකුත් ඔන්න එනවා. මේක මේ විදිහට විනාඩියක් වගේ බෙදගත්ත නම් ඇති. ඊට පස්සේ අපි ඔන්න චිකන් ටික දානවා. චිකන් ටික ඔන්න මන් දාගත්තා. දැන් මේක ටිකක් කලවම් කරනවා. කලවම් කරලා චුට්ටක් වෙලා හැමම තියලා ඊට පස්සේ මම පොල් කිරි ටික ඔක්කොම එකපාරම දාගන්නවා. පස්සේ මේක සරෙන් සරේ ටිකක් හැඳි ගන්න. දැන් ඔන්න අපේ චිකන් කරි එක පැහිගෙන තමා එන්නේ. ඔයාලට ලුණු මදි නම් ලුණු දාගන්න පුළුවන්. මිරිස් වැඩියක් සැරට කන කෙනෙක් නම් ටිකක් මිරිස් කුඩු තව ටිකක් වැඩි කරගන්න පුළුවන්. අපි කහ දාපු නිසා මුලින්ම අපි ආයෙ කහ දාගන්නේ නැහැ. මන් දැන් ඕන් අවසානෙට ඉතුරු රම්ප ටිකයි කරපිංචි ටිකයි දාගත්තා. මේකෙන් චිකන් එකට ලස්සනක් එනවා. ඉතින් ඔන්න අපේ චිකන් කරි එක හදලා ඉවරයි. මම මේක ටිකක් උකුවට තමා බාගත්තේ. හරි, එහෙනම් ඔයාලත් මේ වගේ රසම රස චිකන් කරි එකක් හදලා බලන්න, ඔගොල්ලෝගේ අදහසුත් දක්වන්න. ඉතින් මේ වගේ තවත් රසම රස වීඩියෝ බලන්න වාව් කැම YouTube channel එක subscribe කරන්න අමතක කරන්න එපා.